හැමතරාටම තෙරුවන් සරණාය. අද අපි මේ සූදාන වෙන්නේ සුවිශයසි දවසක සුවිශේසිී දවසක් කියලා කියන අද බිනරපුන් පොහෝදා දවසක සාසෙනක වසයෙන් ලොකු වැදගත්ක මක්තියන දවසක්කද හේතුව මොකද භික්ෂුණී පිරිසසිුවනක් පිරිසට එකතු වෙන පොහය දවසමි තට භික්‍ෂුුණී පිරිසගන කතා කරන්න කොට මනුස්ෝ කතාය කරන්නේ සාමාන්‍යෙන් දේසකෑන්ු වහන්සේලවනත් ගවරුනත් බෞද්ධ කතා කරන්න මේ භික්‍ෂුණී ශාසනය ආරම්භය කියලා ඇත්තම කියනවානම් භික්‍ෂුණී ශාසනය කෙලෙ එකක් නෑ භික්‍ෂු ශාසනය කෙ ෙහෙකුත් නෑ. භික්‍ෂු සාසනය ඇති නොනම් භික්‍ෂුණී ශසනයකුත් තියන එහමතියනු නම් උපාසක ශාසනයකුත් තියනු උපාසික ශාසනයකුත් තියෙන්නොන පිරිස් හතරයින එසා එහෙම තියෙන්නො නමුත් එහෙම එකක් නෑ. තියන එක සාසනය බුද්ධ ශාසනය විතරයි. බුදවාඩුර කියන්න නැත් මේ පිරිස් හතර ගැන අපිට හම්බේනෝ මහා පරිික් බාන සූතරයේ දී බික්කු පරිසා බිකුණි පරිසා උපාසක පරිසා උපාසික පරිසාගල හොම කතා වෙනවා. එන් මේ පිරිස් තුඩක් හිටිය නමුත් එක පිරිසක අඩුවක් තිබුණනා ඒ අඩුව සම්පූර්ණ වෙන්නේ බුද්ධත්තෙන් අවුරුදු තිහක් විතර ගියාට පස්සෙ කියල වගේ මං හරටම ගාන්න කියන්න පුළුවන්කමක් නෑ අවුරුදු තිහකට විතර පස්සෙ තමයි පටන් ගාතය. ඒකට හේතුවක් තියෙන් ඇති කියෙල්ල අපිට හිතෙනවා. නමු බුදුරජාණන් වහන්සේගේ අදහසක් තිබුණ නෑ භික්ෂුණයි පිරිසක් ඇති කරන්න ඕන නෑගෙන මත හිටියේ නෑ කියල එක පේනවා අපිට මහාපර නි්බාන සූතරේම අවසාන හරියේ. අයු සංස්කාරය අත්හරන්නට පෙරාතුව මාර්යායවිල්ල ආරාධනා කරපු වෙලා වේ මාරයාමගේ නෝ බහන්සේ බුදුවෙච්ච වෙලාවේ මම කිව්වා ඔබහන්සේට බුදුවෙන්නන්නේ ඕන කමතිවෙන්න දැ බුදුනාා හරිනේ දැන් ඒ නිසා ඔබහන්සේ දැම් මෙහැ ගියත් හොඳ කියලා මම අරාධනමක් කළ ඇයි වෙලාව බහන්සේ මට ඒ ප්‍රතික්ෂප කළා මගේ භික්ෂු පිරිස මේ මට්ටමට එන්න ඕන භික්‍ෂුුණේ පිරිස මේ මට්ටමට එන්න ඕන උපාසක පිරිස මේ මට්ටට එන්න ඕන උපාසිකා පිරිස මෙ මේ මටමට එන්න ඕන එතකම් මම පිරිණිවම්පාන්නේ නෑ කියලා ඔබහන්සේ මට ප්‍රකාශයක් කලා. මේ මටටමට එනවා එකන එක අදහස් කරන්න ඔබහලාති නො ්‍යක්ත විනීත විසාාරද බෞස්තුත ඔන්නොඔ වගේ වචන සමෝහයකින් ඒ පිරිස් ගැන කතාගරන බුදුාරුව. කට ඒ මටමට ඇවිල්ලා තමන්ගේ ආචාරුවය සකංා චරික එක ගහිත්වාාගේල හොම කිෙනවනේ තමන්ගේ ගුරුරැගින් කෙනකෙන ගුරුරයටට කටපාදන්දීලා ඊට පාස්සේ ලෝකයා වෙනුවෙන් මේ උතුම් ධර්මය නිවම් මග දේශනා කරන මට්ටවට මේ ගොල් මේ හතරගල්ලටම යිතියේ දේශනාව එමනැතුව භක්ෂූන් හසලගේ ප්‍රාප් ප්‍රේණනිගත අයිතියක් නෙවෙයි බන කියන එක. ඒ හතරගොල්ලටම සමාන අයිතියක් තියෙනවා දහම්දැසීමේ අයිතිය. අන්නේ අයිතිය තහවුරු වෙනකං පිරිිනුවම් පාලන්නේ නෑ කියල කිය න. එහැමනම් අපිට පේනවා. බුදුහරරන්ගේ ආරම්භී දලාම බියයි භික්‍ෂණී පිරිසක් ඇතිකිරීම අදහස් ැතිබිල තියෙනවා. හැබැයි. මොකක් හරිය හේතුවක් නිසා. ඒක හගක් රට කල්දහන් උත්සාහක බවක් නම් පේෙනවා හමනතුව සිව්ුවක් පිරිස එක පිරිසක් අඩු කරන්න බුදුහරු කටයතු කරා කියන එක අපිටක හිතන්න බැරි එකක්. සමහර කියනවා මේ බේරෙන්න්න බැරිතන මේ පුංචියම්ම අප නිසා තමයි මේකට ඉඩ දුන්නේ කියලා. ඇහෙ මේ එකක් නෑ කියලා පේෙන අර මාරයාගේ කතාවේ. ඉති අපි ඉහිට වඩා යම කිය බලාපොරතුන්න නෑ මේ පොය දවස නිසා බිනර පෝය නිසා. මේ කාරණය අපි ප්‍රකාශ කරන්න හ දුනේ අද අපේ දේශනාවට මාතරකා වෙන්නේ අනමතක්ග සංයුත්තයේ එන තිනකට්ට ගෙල සූතරයක් එක සූතරක් මේ ඉතා කුඩා සූතරය එවනට ඉතාම ගැමුරු ධර්මකාරණාවක් අඩංගු සූත්‍රමේවා. එළඟට තිනකට්ට සූතර වගේම ඒ ළඟතියන්න තව කුඩා සූත්‍ර දෙකක් අපේ මේ දේශනාවට පාදක කරගන්න ආද බලාපොරොත්තුවත් තිය නවා පළවෙනයක තින කට්ට සූත්‍රයේ දෙවනියක පටවි සූත්‍රය තුංවැෙනක ඒක පුගල සූත්‍රයේ මේක ළඟ තියෙන සූත්‍රකපයක් අපි පලවෙනි සූත්‍රය පටන්ගම ති ඒවං මේ සුතන් ඒකන්සමයන් භගවා සාාවත්්‍යයම් විහරතිී ජේතවනය කස්සේ ආරාමි හෝ ඒටක් කියමු ඒ මේ සුතන් කියරක බොහොම ප්‍රගට එකක්න ඒක තේරුම මේ කවුරුත් දන්නවා. ඒවන් මේ සුතං කියනකත් තොන්නන් අපි කියමුගු ඒකාර ආන දහදුර පලිවෙන්න ධර්ම සංගීතයේ දිය එකතු කරපු වචනේ ම විසින් මෙසේ අසනල් ලද. ක දෙවිදිීගට කියන්න පුළුවන් මේ මාගේ සුතන් ඇැසීමේ ඒවන් මෙසේ මන් හලති මෙහමයි කියලා හම කියන්න පුළුවන් මමා විසින් මෙසේ අසනු ලද කියලා ඔහම කියන්නත් පුළුවන් ඔය තේරන් දෙකම සමාන ලක්ෂණ. utwat yangwit nurरwat nuर ini देखka देख wasना su ख भवा තઅ যেතना रा ભगवा ભගව बිෂ තු বি මহাने केला බතේි භගවත පච සෝසු තේබික්කු ඒ භික්ෂූන් වහන්සේලා එතන හිටේ භික්‍ෂ පිරිසටඒ භික්ෂූන් වහන්සේලා. බදන්ත කලා ස්වාමීන් වහන්ස උත්තමයාාණන් වහන්සේ කළ බුදුහරුවන්ට උත්තර දුන්න පච්ච සෝසුන් කියලා කියැන උත්තර දුන්නා භගවා භාගවතුන් වහන්සේ ඒතන් අවෝච මෙන්න මේ ධර්මකාරණාව මේ භික්‍ෂෝ පරිසට ප්‍රකාශ කරන්නට ඒ දුනා. වරබ කෝටන प්ා ති අවිජානීවරන සතාන සංයෝජ සම්ද දැ මෙ මෙතන එන වා්‍ය ඉතාම ධර්මධරයන්ගේ ඒවගේම විද්‍යතුන්ගේ විශේෂ අවධානයට ලක්වේච රනාවය මෙ නන අනමතක්ගෝ භික්කව සංසාර මේකට බොහෝවිට පුංචි කාලි ඉඳලාම තේරුම හලතියෙන්නේ. මහනන මේ සංසාරයට අගක් නෑ. ඒ වගේම මුලකුත් නෑ. පුබ්බා කෝටි න පනඥා ඇති මුල පැත්ත පේන්නේ නෑ. ගැන අපි ඉපෙදිරිපියදි මේ සංසාරය පුරාවටම අපේ මුල පටන්ගත්ත කොහේද කියලා කාටුවත් පෙන්න්න පුලුවන්කමක් නෑ. අපි මේ ඉන්න හැමදරම කෝටි ගානම් සංසාරයේ. රි සරල සරිසරල මේ ලෝක හමරටකමගේඉපදදිලා දිවිලෝක තිදර ප්‍රහ්මලෝක තිදර හතරාපාය තිදර ඇවිල්ල තේරුම් මෙන්න අහමල් දවස අහමල්තැනින් පටන්ගත්ය කියලා මුලක් හොයන්න බෑ කියල බදුදාරම කියනවා දැන් ඊළඟට ඔ තේරුම් කියන බහුලව මේලෝක ඉන්න තෙෝකට තේරුම් කියන උදවය කියන මුලක් අගක් පන්නත් නෑ කියලු ද මෙතල බරපතල කාරනාවක් හාකට अगरක් होොයාගතද නැද්ද බුරු හො ත න්නේන නින කියන්නේ අගනි මේ සංसाරය කෙලවර කරන්න පුුවන් පැත්ක්න බුදුහාන්ම කියනවනංක් पේ නත්නෑ මුලක් පේ නන කිය නිවනට කරන අගවරයක්ද නැ්හොයා නින බईද මකතාව බුහා වන කිය මක හැයි අනි හැමදම කිය බෞද්ධ වෙච්ච මහා උගත්තු ආචාර්ය මහාචාරු මහා ශ්‍රේ්ත දැගන්ත හාමුදුරුරු ඒ කොල්ල කියනවා අගක් මුළලක් පේනෙන් ඇකල මේ පොත පරවවතනය කරපු මේ හාමුදුරුත් කියනවා අගක් මුලක් දෙකව පේෙ නැකද. උන්වහන්සේ මේක යෝධනවා මන් මේකාටුවවක් ගෞරු කරන්න කියනග තාවක් නෙමේ මේ පොතේ තියන එක. අනවරාගර ස මේ සංසාරය අනවරාග්‍රය යන සංස්කෘත වචනයක් පාවිච්චි කෙන්වා. මිනිස්සුට බෙෝධයක් නොතේරෙන්. ඒ කියන්න ඒක අහ ද තින වර තු හම ලසි අපාත හිත යි කියන්න. අක් peේෑ අපා හිතය කියලා මේක තිීලා තියන ඒන අක් පේ නෑ? මේතු ේක පින්න. බුදුහu කිය යි හම. එකට උස හයාග න්නට මක වෙන්නේ. උහස එක ම අක් පේ කියලා. හස නිවදන. ොක් කරමක අවුලක් තේෙනවා කියල මට කලක ඉඳල තේරෙනවා. පොහේ හරි මේක අවුලක් වැරදිච තරක් කොහ හරි තයෙන් න කියල මට කලක ඉඳලාම තේරෙනවා. බොහ පොත්තලත් තුොයි තයෙනු උගන්න නැත්තො තුගන්න එහෙමයි. මට පේන්නේ මෙන්න අනම තක්ගෝ යන් කියන වචනය වරද්දගෙන තියෙනු. අනම තක්ගෝ ය කියනක විසඳිකලොත් කොහොම දෙන අනම තක්්ගෝ අයන් එහමනේ අනම තක්්ගෝ යං කියනක හැදෙන්නේ. අනමතක්ගෝ අයන් ඒ කියන්නේ ඒ අන්නෙන් පරහෝ ඕ යන්නෙන් පරවතියන අයන්න ලොබ්බෙන ඒයි ඔතන තියෙන නීති අනමතක්ගෝ කියන තැන ඕය යන්නෙන් ඉවර වෙන්නේ අයන් කියන තැන අයන්න ලොප්ෙන ඕ යන්න පරහ අයන්න ලොපෙන ඔන්නකොට අනමතක්ගෝ යන් වෙන අරණ අනමතක්ග කියෙන වචනේ හැදෙන්න්නේ කොහොමද එක කියෙන එක එකව කියන හැබයි ම කියන්න මෙන්න හෙම අනු අමත අගග අන අමත කියන්නේ නිවනනේ අනු අමතය කියලා කියන්නේ නිවනට අනුව නිවනට අනුව අගගෝ අගක් ඇති බුදුහාරු මේ කියන්න මකක්ද නිවනට අනුව අගක් තියනවා හැබැයි මුලක් පේන්න නෑ ඕ මුල් පැත්ත පේන්න නෑ ඕකන මේ කියන්නේ ඕකනවේද මේ පට ලෝකන තියන්නේ දුර පැදිලිව තියෙනවා නිවනට අනුව අගක් තියෙනවා මේ සාසරට නිවනට අනුව අනු අමත අගෝ අනු අමත කියල්ල කිව අමතකිවේ නිව නිවනට අනුව නං අගක් තියෙනවා එච්චර පැහැදිලිව තියෙනවා මේ අර්ථමී අර්ථ මොකක්කාරි පැටලවාගන මේක එක අටටකථාව අනුව යන්න හිල්ලා නොතේරන වචන කහුණු තෙමතව අපි ගුණත් කරන්න මේ නොතේරන මොකක්කාරි වචනය කहුණ සූත්‍රවල තියෙන නොතේරේේවා පැහදිලි කරන්න තමයි අට් කතාල් ලීල තිෙන්නේ අට්ටකතාවල තියෙන අවුල්ලිහන්න තමයි ටිකා සකස් කල තියෙන අටටකතාවත් අවුල් වෙලාද නැද්ද අටට කතාවත් අවුල්වෙලා ඉං හතියට ටීකා කරට මම කියන්න දන්න හැබැයි කොහේ තිබුණත් ඒවත් අවුල් වෙන්න ඕනේ නැට මේ අර්ථයන්නේ පැකොහෙහරි එතකොටට මේක ලිහාගත්ත පලවෙෙනය කෙන මම කියළ මම කියන්න යන්නේෑ එකසාහසි කරා නමුත් මටපේන විදිටයි ම මේ සූතරය ලින්න උත්සාහ කරන්නේ. එම් මේකට අනුව මටතේරෙන හැටියට මෙතර තියෙන මොකක්ද අනු අමත අග්ගෝ මහනෙන සංසාරය ලිවනට අනුව අගක් ඇත සංසාරයට නිවනට අනුව කෙලවර්ක් තියෙනවා. හ පුුම්බාකෝටට පඥා ඇති මුල් පැත්තය කලවර අපිට පේන්නේ නෑ. ඊලකට තිවා කියන්න අවි්‍යානීවරණන සත්තාන අවි්‍යානීවරණනං අවිද්‍යාමී වැහිච්චයි. සත්තාානං සතාානන් කියන ති සත්ානම් සතුවගේ තන්නා සඥෝජනනානන් තන්හා වලින් බැඳි්ච. අවිද්‍යාාවෙන් වහිච්ච. බැඳුම්වලින් බැදිිච් විධ තන්හාාවලට බැඳිච්ච මේ සත්වයන්ගේ මේ සංසාරය පුරා සන්ධාවතන් ගමන් කරපු දුවපු සංසරත සැරිසරපු සත්වයන්ගේ පුබ්බා කෝටින පනා ඇති මුල පැත්තවේනෙ නෑ. අවිද්‍යාවෙන් මහච්ච තන්හාාවලින් බැඳලා මේ සංසාරය පුරා දුවපු සැරිසරපු මේ සත්වයන්ගේ මුල් පැත්ත කලවර මහ කියන්නේ නෑ බැයි නිවන්නට අහනුව අග පැත්තේේ ලෝරක් තිවා ඕක නට මේ බුදුහරු කියන්න ඕක නද මේ පටලවගන තින මුලු ෝකයක් හැමෝම පටලවාගල තියන්නේ මට පේ හැට ඕක පලවෙනි වතාවට ම මේ දැන් කියන දේශන මේ පලවෙනි වතාවටන කියන්නේ මීට කලින් ඔබහන්සගේ ෆෙස්බුක් එක මේක මේ ලිහල පැහැදිලිකල් ලතිීේරෝනේ නෑ. ං කලින් දක්මනය දකේ. එන පළවිනිවතාවට එතන ඇත්තේ. මීට කලින් කිීවුවනම් ඔතන ඇත. දැන් එහමන ඇත්ත මේක තමයි පැහැදිලි කරන වචනය විස්්සර කරන පලවෙනි අවස්සාාව. ඊට කලින් මෙයා මට පෙන්න මෙ එහෙම දාලාතියනවා. ඒලකට කියමු සේප භික්වේ. න ඔොන්ඩ කියන බුදුහුවකට උපමාව නිීදසුනක් කියන ඔබවන අසන නිදසුනා ොරිසෝ. සේයතා යම්සේ පුරුෂෝ පුරුසේ ය ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් ජම්බුදීපය කියලා ැන මේ බුදුහාදුරු ඉන්න දම්බදිව එකගනත් මට වචනයක් කියන්න ඕ දැන් අද බලනොකොට දම්බදිවයි කියන වචනයක් දැන් නෑ අපි පුංචිකා හැබේ තිබුණනේ දම්ඹ දිවේ යනවා දමදිවාන්දරම යනවා අදටත් සචර වල ගහලති නෝ දම්බදිී න්දර කියලා දම දීව කියන භාවිතයක් දැන්ක් නෑ නමු සූත්‍රවල සහ අටකතාවල අපිට මේ දඹදීව කියනක පැරෙන් සිංහල පොත්තොලත් දමදිව කියන එක හම්බෙනවා ඒකොල්ලු ලංකාව හඳුන්ලා තියෙන්නේ සීහල දීප කියන්න නමේ වෙන වචනයක් නෑ සහල දීප සීහලා කියල තමයි හඳුන්නන්නේ සිංහලයෝ දන් අද වෙනකොට වෙන්වලා කෑලි කැල්ට තියෙනවා මුල් දම්ඹදිව කියන එකට බංගිල දේශත් අයිති. පකිිස්ානෙ අයිති මං හිතනවා තයිලතතිෙන් හෝ බුරුමයෙන් කොටසක් අයිතිද කියල සැකයක් තියනවා. සිංගපූරුවවත්කට සම්බන්ධයි කියල මට නිකං හිතනෝ නේපාලෙත් අයි සිංගපූරුයිතිය කියලා හිතන්න මොකද සිංහපුරය කියන නමක් අපිට අහම්බෙන බෞද්ධ සාහිත්‍යය. සිංහපුරය ගැන විස්තරයක් එනවා ජාර්තක අටවාාවේ. ජාතකය අටුවාේ සිංහපුරය සිංගපුරට ඉතාම් සමීප ලක්ෂණ තියෙනවා අතත් සිංගපුරුවේ තියන රාජකය ලාංචනෙහින සිංහේ සිංගපුරේ ලාචන දැකලා ඇති ලොකුහනුහි හදපපු සිහෙ සිංහ රපතියන අුගක්. සිංහපුරයකනක සිංහපුරුුණා කෙසේ වෙතත් ඔන්න සියල්ලම එකතු වෙලා තමයි මේ අත් විසා කල දැමන්ත එකක් මේ දමදිව කිය ජදීපය දැ මේ බුදුහාරෝ කතා කරන ඔන්න දම දීව ගැන එතකොට මේ දමදිව ඉමස්මින් ජමුදීපේ මේ දමදීව තිීන කට්ට තින කියලා කැන තන කොල් මුළු දමදවතියන තන කොළ එකට එක තැනකට එකතු කරන්නු. කට්ට කියලාැන දැව ද ගස් නෙවයි. ගස්වල දිරාගිය දඩු හැටියට ලි හැටියට තියනෙ වුව පමණක් එම නතව ගස් කොලන් කපල ගන්නවා කියන එකක් නෙමීමේ ඒතික් දැව හැටියට තියනේව තියන ගස් හැටියට නේ මුළු දම දීවතියන්න දරකෑලි සේරම මෙතෙන්ට එක කරන්න. ඒ වගේම දම්බදීව තියන තන කොලත් එකතුගොරන්නු සාකා කියල කියන්නේ අ අතු තිය කැඩිලා තියන අතු මැරිච ගසුත් ගන්න මෙතන්ට පලාසය කියල කියන්නේ ඉති මෙතන දැන් මේ කියන හැටියතන ගස්ුලත් ගන්න පුලුවන් මෙත තිනවා හදන්ටිකනග දවකේලක කියන්නේ සාකා කියන්නේ අතුනේ එතට පලාස කියල කියන්නේ මේ කිය නිතින ට ගස්වෙන්නක් පුළුවන් මෙතන මුල්ලු දමදීවතියන ගස්්ටිකේ කඳන් කෑලි දැවහැටියට ගන්නවා අතුටික වෙනම ගන්නවා මේකිනිති ටික වෙනම ගන්නවා සාකා කියන අත්තා අත්්‍යේ කෙලවර තියන අතුවලටයි අපි පලාසකලකන්නේ ඔන්නව සේරම එකට එකතැනකට එකන මුලු දමදිීවතියන ඉඟට තං අන්න එකතු කරපු තන කොලත් අර දැවකඳන් ටිකත්ර අතු ටිකත් කිනිති ටිකත් කෑලි කෑලි කපනවා ඒත් සංහර ඕ ඒ එක තැනකට කපල කපල එක තැනකට ගොඩ ගන ඒචං සංහරිත්වා එක තැනකට ගොඩ ගහලා චතුරංගුලන් චතුරංගුලං ගටිකංකරිත්වා ආ ඔතෙන්ට එකතුගොල්ල නික මනම අර් සියලූම දැව. ඒ පලලා ඒව මෙ කෑලිවට පල්ල අංගල් හතර හතර කෑලි කපන්න කියනවා. චතුරංගුලන් කිය ගැන අංගල් හතරරි කෑලිය. එතට අංගල් හතර කෙල කිගවාම සාමාන්‍යෙන් මේ හරික් චතරවගේ අන්න ඒතරම් කෑලි කපන්න කිය නවා. අර තන කොලත් ඒතරම් කෑලි කපනවා ඊට කුඩා කෑලි අයින් කනවා අංගල් හතර කෑලි කපනවා දැවකස් පලල හිටන් ඒවත් අංගල් හතර කෑලි කපනවා ඒළට අතු තිව අංගල් හතර කෑලිපන පොඩි කෑලිවත් කරනවා දැ අංගල් හතර කෑැලිතරයි දැන්තියෙන ඕ බුලු දම තිව තියෙන සේරම එකතු කොල් වෙට එක තැරකට ඕ පැත්තගින් ඔන්න අර එක කෑල්ලක්කරගෙන පැත්තකට දනු මේ ඉන්න මගේ අම්මා තස්ස මේ මාතු අයන් මාතා ඕ අන්න මේ මගේ අම්මගේ අම්මා මෙන්න මේ ඉන්න කියෙලා තව කෑල්ලක් යවත් කරනවා. අප්‍රයා දින්නාව භික්වේ තස්සය පරිසස්සේ මාතුූ මාතර කවදාවත් එයාගේ අම්මගේ පරම්පරාව ඉවරවෙන්නේනෑ මේ දැවටික ඉවර වෙන. මේ ඒන එකක තේරෙනවාද මේ ඉන්න මගේ අම්ම කියලා පැත්තකරද මේ අම්මගේ අම්මා ඒ අමගේ අම්ම මේ ඒ අම්මගේ අම්ම මේ ඒ අම්මගේ අම්ම මේ ඔහොම හොම අම්මල කවදාවත් ඉවරවෙන නෑ දර්ටික ඉවරවෙයි ඔන්න අපේ සංසාරය හැටේ මුළු දම දිවතියට තනකොලයි ගසුයි ඉති අතුයි සේරමම මේක කවදාවත් ඉවරවෙන වැඩ මුළු දම දිවතිය දම්බ දිව කියන්නේ මල්ලාඩුව තරක් ලංකාවගේ හයකුටයක් තමිල්ලාඩුව ප්‍රාන්තයක්නේ ඉන්දියාවේ ප්‍රාථයක් තමල්ලාඩු ලංකාවගේ හයකුණක් එක විසාාලය දම්බතිව කියලා කියන්නේ මොන තරන් අපට සිතිියම ගත්තුවත් පේනවා විශාල රටක් කියලේනො ඉන්දියාව යටින් අම්ඹගේ දියක් වගේ තියෙනවා ලංකාව කොච්චර ජුට රටකත මේ අපි ඉන්නේ . එතට මුල දමදිීවතියන ගස්කොළන් එකතු කොල්ල කෑලිකපල අම්මන්ගේ පරම්පරාව වෙනුවෙන් එක එක අයින් කළත්. දරටික ඉවරනම විතරයි පරම්පරාවීවරුවන්නේ නෑ කියලා බුදුහාරු කිය න. ඔන්න එනිසා තමයි කියන්නේ පුබ්බා හෝටින ප්ඥා ඇති. මුල පැත්තෙ කෙලවරක් කොහෙවත්ේන්නේ නෑ. එතරින් යි කියන්නවා? අත ඉමස්මින් ජම්බුදීපේ තින කට්හ සාකා පලාසම් පරිඛයම් පරියාදානග ච අර දරටික මවුගේ පරම්පරාවට වංගරපු දරටක ඉවරවෙේ හැබැයි පරම්පරාව ඉවර ඇයි ඒකට හේතු ඕ මේ සංසාරය අනු අමතා අගග ඒකන්නේ අගකේලවරක් තියනෝ නිවනට අනුවඕ ඔබ කොටන පා ඕ අ වගේ මුල පැත් තක්වේන්න නෑ මුල් දැන් ඔයි බුදුහර උපමාවදයන්නේ මුල පැත්තටනේ අග පැත්තට උපමාව දීල නෑනේ හොතටො පැහැදිලි අග පැත්තට උපමාවද දෙෙන්න්නනඒ එකක ඉවර වන්න සැනක් තියෙනවා. අවසංගෙන සැනතියන නිවින් අවසංගන එකට උපමාව කොන්නන්නෑ පමාව මනා කරන්නේ අර මුල පැත්තට. නැතම උපමවාකක් දෙන මෙන්න අගටයි මේ අගත් පේන නතන් අගතත් උපමවාාව දෙන්නුවනේ අග පේනනිසා තමයි උපමාව කෝඩන ඇති.ඒ පැහැදිල්ලිනේ. මුල පැත්ත තමයි පේ නනෑඇ නිසායිතට උපමවා කෝන ල්ළඟට. අවිදා නිවරණන සත්තානම් අහ සංයෝජනාන සම්ධාවතන් සසර ඔයිටිකත් අපික වවා අවිද්‍යාවෙන් බැඳිච්ච තහා වෙලිච්ච මේ සත්ත්වයන්ගේ මුල කෙලවර මුල පැත්ත කෙලවරක් අපිට පේනෙ නෑ කියල බදුහාන්ත්‍රම කියනවා. බුදුහාන්ද්‍රම කියන නම් අගත් පේනෙ නෑ කියලා. උන්වහන්සේම හොයාගත්ත නිවනට කෙරන නිග්‍රහයයක් බුදුහරු කවදාවත් එහෙම වචනයක් පාවිච්ච කරයි කියලා අපිට හිතන්න බෑ. සේත්මහම පවිච කරන්න නෑ උන්හසේම හොයගත නිවන මේක තමයි උතුම්ම තේවේ නි්බානම් පරමා සකහන්ගේ පපුත්තම යමේ ඒසා මේක පටලවක නැද නැද්ද. රටේ ලෝක නුගත්තුග උදවිය මොකක් කරිහේතුවන්න්නස පටලොගෙනන කොල්ලට පටල ලිාගන්න බැරිමකොද ඒකුල්ලන්ට අපි සම්ප්‍රදායන් අපට පටවල තියෙනවා මේ බැරතුුණොත් මේක මෙන්න මේ අටකතාවෙන් බලාගන්න. එතන අවුලුනොත් ටිකාමෙන් බලහන්න ම්්‍රායන්ිට උගැනලතිීහම හැබැයි මං එකක් කියන්න සතුරුයි මෙතනම මං මීට කලින් දේශනාක කිව්වා අර අට්ටකතාවල තියන ධර්ම ග්‍රහච්චර ම ල ෝට ගරි නෑ කියලා ඒ කියන්න ඒවයි නිවරදිීව නෑ කියන අදහසක් නෙවී හරිම දේවල් ලැබැයි තිෙනවා. වැරදිත්ය ඕන තරම්ට පෙන්න්න පුළව වැරදිත්තේ නවා. අටකතාවට රදුරන්න බෝවිිට සමරලට ටිකව නිදවස් කනවා දෙකට වැරදි චතියවා ඇම ඕන තරම් පෙන්න්න හරිගපේවත්යනවා ම මුළුමනිම හැම කියන්න ද මමම කිව්වා බුදුහාදුුවන්ගේ ජීවිත කාලය උන්වහන්සේගේ පරිණනිරවාණෙන් අවරු දෙසයකට දෙසීතයකට පස්සෙ ඉන්න ගෝල බාලයන්ගේ විස්තර් විවරණ එච්චර වදගත්කොට තකන්න බෑ කියලා ඒවා දදිට මෙහම ගන්න න්න මංග හරි ේවත්තියන රදිදේවත්යන. අවරු දෙසියකට පස ගන ගන්න බැන්නන අවරු දෙදදාකට පස්සේ කියන ම කියන ඔහුබක් ගනන් ගන්න ඒකනවේ මෙතර තියන්නේ මෙතන අපට බුදුහරු නිවැරදි ක්‍රමවේදක ගන්නලතියන මහ පපරණි බන සුත්ත්‍ර. ඒක එනවා සතරම හාපදේශ කියලා එක ඒ සතමහාපදේ දැ මෙතර විස්තර කරන්නු සාකරන්න නෑ ඒක කියන්නේ කෞබුවාරි කියන එකක්. ද්ධර්මය පිබත් බදුදහරුගේ දශනා පළිබව කවුරුහර කිය යමක් තිය ොන ඒ කිය යම ඒ විදිියට පිගන්නයන්න තපය ප්‍රතික්ෂය කරන්නම් සූත්‍රවල බා බලන්න අනිකත් බුදුහරගේ දේශනාවට ඒවත් එක බලන්න සසතනක බලන්න ා බලන්න ඒගන්න තුළා තුලනාත්මකවේ ඒවත් එක බලන්න ඒඟට සුතය ෝතරයඉතා ාහලකන්න විනේ සඩස්ස ත බා විනේ හා සසදා බලන්න කියලා කනවා. මෙතැන විනය කියලා කැන රාග වෙනේ දෝස වනේ මොහ විනය. රාග අඩුවෙන්වන දේශ අඩුවෙන් මොහයා අඩුවෙන්න්න ඕන. එහෙම නොනව ඩක්නං එක බුදුහාරරන්ගේ දේශනාවටට. එනිසා පිළිගන්නත්‍ය බ ප්‍රතික්ෂප කරන්නත් එබා සූත්‍රවල බාබලන්න වි හා සසදා බලන්න සසදාබල්ල කිරල මැනල වෙන් කරලා මේ බුදේශන තේරුගන්න කල බදුහරුව අප උපදස් දීල තින. ඒ උපදේශය ඇති අපිට වෙන කායවත් උපදෙේ අවශ්‍ය කරන්නේ නෑ ඕන කෙනකුට ඒ උපේ බුදුහර මේවු හොඳටම තැඩන් හිටිය කවතහර මේ අවුල කියලා එනිවන්හසය අපිට නිවැරති උපදේශ මලවදී ලතියෙන ඕොන ෙනෙකුට බලන්න පුළන් මහපට නිබණන සූතය තියනු දන්න තැන ලකමු ඒවන් දීගරත් අංගෝ භික්වේදුකම් පච්චන බූත. ඒවන් මෙන්න මේවිේ ික්වේ මහනේ ඒව මෙන්න මේ විදේයට දීකරත්ත ඉතා ොහෝ කාලයක්. ඕ ෝ ඔයගොල්ලෝ ඔයකොල් ලංවිසින් දුච මේ දුක ඔයගොල්ලො විඳල තියෙනවා ඔයගොල්ල මේ දීර්ග සංසාරය පුරාවට කෙලවරක් නැති දුකක් ඔයගොල්ලො මහනනින් විඳල තියෙනවා මේ දුකල තිබබං පච්චන බහතා තිබ්බං ඉතාම තීවර දුක් කොයගොල්ලො විඳල තියනවා. දැඩි දුක් ඔයගොල්ලො මේ මහා විපයක්ත්ති වලට මහුණදී ලතිීන මේ සංසාර පුරාවට ඔයගොල්ල මොකක්ද කළේ සොහො වැඩිකල් දීුණු කරපය එක විතරයි මෙචර කාලයක් කළේ මොනවාද දීුණු කළේ සොහොන් ඇයි හැම සොහොනකටම ඇට සැකිල්ලද්දීලා තියෙනවා සොහොන් දියුණ කරපු එක විතරය ගොල්ල කරේ මේ බුදුහර කියන හැටිබව ඔගොල මේ සංසාර පුරාවට මොනවාද ඉතුරු කොල්ලාේ ගල්ල නවද දුණ කළේ සහොන් දියුණ කලා කටසේ වඩි ගොල කරේ සොහොන් දියුණු කලා වෙන කර කෙහෙල්ම ලක්නෑ. ඔන්න කරපයක අදත් කරන්න එච්චරය. මේක කොහල දදාන පැසෝනක නෑ. අදදත් කරන්නේ ඒම මේ කිවවට තේරන්න. දැ කොච්චරට නැද කොච්චර වැලපෙන් නෙද. ලෙඩවුණනා කියලා ඉස්පරිතාලග නච් කියල සේලලා ඉන්දන කියලා න කොච්චරට නැද. අසරප වුණ කලා මැරුණ කේලා මොනතර අඩන්න නෑද මේ සංසාරය පුරාාවට මොද තරම් කදලුව එකතු කරන්න කොච්චරද ඕ හරියා යාවච්චිදම්භික්වේ අල මේ සබ්බ සංකාරේෂ බිටි එහම් හනෙන් මොකරද කරන සීරු සංස්කාරයන් පිළිබඳ කලකිරන්නේ අවශ්‍ය කලට කර නො කියල කන්න නිර්වේදට මේ විදිින්නේ අ්‍යපය කොල් විදර ටහුණු මේ සංසාර පුර අදදුගනවා ඒනිසා ඔ විදින්නේ නැති තත්වයකට හදාගන්න නිබිද්නිිතුන් නිර්වින්දනය කරනවා එක කලෙ එකක් කරන නේද ඔපේෂන් කරලා එතකොට දැනින්නෑනය අපිට අන්නේ දැනින් නැති මට්ටමට ඇහ දැක්කම දැන් දකින එක ඉල්ල කඩක කෙසෙල් කැනත් දැක්කාම අර හොන්දට කහපාට වෙලා තියනෙ දැක්කම ඔන්න ඉල්ලන්න පටන්ගන්න ඔය ම ඒකවර්න ලඟින් එහම යනකොට මේ ගට්ටියේ ට එකක් අන්ද මන්දන න එහටමයි පහර පන්නන්න එතිං අන්නේ වගේ දකිනඒවට ඇදිලා යන ගතියක්ත්තියන ඒ නිසා එහෙමම නැතුව අවශ්‍යතාවේ මොකද අවශ්‍යතාවේට විතරක් ද බුදු හාතුරුව කෑම අවශ්‍යයි ශරිදේ පවත්තගන ඇඳුමං අවශ්‍යයි මේ ශරරිරේ ආරක්ෂාවටසිවපසේ මගත්තා හැබැයි ඇ නෑක ඒසා ඇලෙන්නේ නැතුව ලෝකෙ ඉන්න ඉගෙන ගත්තොත් ඉතා ඉක්මනින් නිවනට පාර හොයා ගත්තයකි ඒකයි මේ නිර්වේදයට පත්වන්නේ එකල බුදුහන් රෝක දෙෙස් දෙන්නේ මේ අපිට තියෙනවා මේ ලෝකයක් ඇදළ පඳල කරන්න මේ කටුගහනේවා කීපයක් ඇස් දෙක එකක් ඒකෙන් අල්ලනො ලෝක කන් දෙක ඒකෙන් අල්ල නො නාහං අල්ල නො දිවෙන් කටෙන් අල්ල නො මේ සරිදයගල්ල නො හිසිං අල්ලනු දදිවී ෝකගැන ගහිල්ල ඇැකල නෑන හි හිතන්දෑමවාගෙන නොමන්න මෙහෙමවවෙන්න ඇති. ගියානා හන්දයි. ඒතෙන්ට ගියානන් හොදයි කියලා එහම හිතනවා. එ හිතින් අල්ලනේවා ඒ නිසා ඔන්න ඇල්ල නත්තන්න කියලා ඔය විින්දන පැත්තකටන්න විදන පැත්තකට න්නන්නේ කියෙනකට ෙනු නිර්වීදන නිබින්දති. අපි ඒක සිංහලන් ගෙන කල කිරනවා කල්ල කිරනවා කියනකින් අර අර්ථය හරියට පැහදිලිවෙන්නේ නෑනෑ. එතට දකින්න දකිනෙවයි කලකිරන්නේ එක කියල කිවවා මකක්ද මේ කියගන්න කියල අඳමන්ද වෙනවා. මෙ මේ නිර්වේද ඉගෙන ගන්න කියලා කියනවා. ඊඟට අලං විරජ්ජිතුනවයින් රාජිත කැන ඇලන එක රංජට කියලාගැනෙ ඇලන එක විරජ්ජත කියලා ගන්න නල්ම නල්ම ඇතිකරගන්න කියල කියනවා අලං ජි නල් මතිකරගන්න කියනවා අ අන්න මගේ මුච්චිතුම් අලං කියන සුදුසුයි මේක මිදීම සුදුසුයි. චතුන් ගන මදරන මේ වැයින් අයින් වෙනක සුදුසවේ මොනවාද ඇහැට අහු වන්න ලෝකෙන් කන්නටහ වන්න ලෝකෙන් නහෙයට හුව වෙන දිවිවටහුන ඇඟටහුවන සහ මන සටහෙන ඔන්න අයි අයිංවලා ඉන්න තරමට හොඳයි කියලා බුදුහරු මේ උපතෙස් දෙෙනවා. ඒ සූතරෙ ඉවර ඊළඟට අපි දෙවෙනි සූතර එ නිදසුන විතරක් බලමු. අපිට ඕන බුදුහරු මේක අපිට නිදසුනක් කිවන අර තිනකාට මේ අපි අම්මගේ පරපර මෙහම කියලා ඒ වගේ දෙවැනි සූතරේ අපි නිදසුණනු විතරක් කියන්නවා. සේත් අප භික්වේ පුරිසෝ ෝ ඔන්න කියන යම්සේ මහනයනේ පුරුෂය ඉමං මහා පටවී කෝලට්ටික මත්තං කෝලට්ටික මත්තං ගූලිකං කරිත්වා හෝ ආන්න හරි. දැන් ඉස්සෙල්ලා කිවේ අපිට තිනකට්ට සූත්‍රයේදකිව්වේ දඹදිීව තියෙන ගස් කොළම් පිළිබඳ. ඊට වඩා ලොකූපමක් මේ මුළු මුළු පෘතිවයේ තියන සියලුම පස්්ටක එකතු කොල්ලා. කෝලට්ටික මත්තං කෝලට්ටික කියලා කියන්නේ ඩෙබෙරයගෙඩි දන්නෝද මසං කියල කියන්නේ මසං ඇට මේ හැබැත ගත්තේන යනකමම් බලාගෙන යන්න පුළුව. ඒ ඩෙබර කියල කියනවා එකට පාලීෙන් කෝල කියල කියනවා බදරී කිලක් කියනවා ම සංස්කෘතයෙන් බදරී කියල කියේනවා. එලගෙට තවවාචන තියනවා ඒවට මසං කියල සිංහලන් කියේනවා මෙ දෙැබර කල්ලක් කියන දකුණ පලාාද දෙෙබර කියෙනන මේ කොල මෙහම මසං කියෙල කියේනවා. එක ඇටවලින් මාලත් හ දෙෙනවා මොනවදර ජපමාල වගේ නවුණ වැල් කියල්ල කියනන්නේ එබ හදෙනවා අන්න ර ඒ තර මුලු මහපොලොවේ තියන සේරම වැටි කරන්න පුලන් දෙයදද මුළු මහපොළවේ ති මට එකතු කොල්ල සේරම දෙෙබරයට ප්‍රමාණයට ගුලි කරනවා. මුළු මහපොලොවේ ඉන්දයා විතරක්නවේ ඒළඟටය අන්න මේ අපේ තාත්තා අන්න එක ගුලියයක් ඇත්ත කරතාන. ආන්න මේ ඉන්න අපේ තාත්තගේ තාත්තා. को से प ni මක් nga මතාතක නමදන්න ච් සියක නමතන අරගු ලටන් වට එක පරම්පරවදන්නවා ඉන් ඒකොල්ලොගේගුව ම් සීියකෙන් අපේ ඉතාක නවේම අපේ අම්මගේ නවේම අම්මගේ අම්ම මේ ඉන්න මේ ඔන්නවම ඔතනගේ හට යනවාද අපි දැම් ලොකුවට කතාය කරනවා අු දස් පා හයිසී ගානක ඉතිහාසය ඇතින ගට්ටි අපි එවුනාට අපේ පරම්පරවදාන්නේ බ පෝඩ කොහල් ලිගලතිනවාද ඉ මොකුත් නෑ ලකු පරම්පරාව යනූදවි ලොකු තිහාසය ඇතිවා අපිට ඕ නෑ පොට්ටික තියනෝ මහාවන්සේ දී පවහන්සේ ඔන්න වන්සකතාටික තියනෝ ඒ නිසා යන්තන් ජවි බේරගෙනඉන්නවා. හමට ඇත්තම් අපේ පරම්පරාව ගැ හොත් අපිට පරපර හත කියා ගෙන පුළන්ද බෑ එම කියන්න බෑ හරි කියමු අපරයාදින්නාව කෝභික්වේ තස්ස රිශස්ස ඒ පුරුෂයාගේ තාත්තක පරම්පරාවනක් ඉවරවෙන්නේ නෑ ටරිම් හැබැයි වුණට මහපොළුවේ ගුලිටි කළං කවදහරි වෙරවේ කොහට අහරක හට අ දාලා ඒක ඉවරවේ ඉවරවේ හැබැයි පිය පරම්පර ඉවරවන නෑ ඔන්න නිද සුනු. ඊළඟ සූත්‍රර ගන්නක ඒක අපි බලනන්න අර නිද සුනු විරයිට ඒක පුගල සූත්‍රේ.

හැතැක්ම දාසයක් දිග හැතක්ම දාසයක් පලල හැතක්ම දාසයක් උස විශාල පෙට්ටියක් අ ටැන්කියක් කටලඟට එනක අබපුරොල්ල තියෙනවා. අවුරුදු සියකට වතාවක් සියකට වතක් එක බෑහටයක් ටැන්කියෙන් ලිට දානවා. මේ ටැන්කියයකොයි කාලෙක හරි ඉවර වෙනවා අබ ඉවරවෙනවා කල්පේ ඉවරෙන නෑ එකකොට දැ කල්ප ගැ හි ගන්න පුළුවන්න. එක කල්පයක් තුළ එක කල්පයක් තුළ එක මනුස්සේ යාගේ මුළු ජීවිතකාලේ ගතකරපු කල්පයක් ඇතුළට ඒඉපදි්ච ටි යෙන ඒ ඉපදිච්ච දැ මේයාේ මනුසේ කොලාන්න මැර්ට පස්සේඒ ඇයටැකිල්ල අරන්තියාන්න ඊට කලින්ත්ේ මුවයක් කවෙලාරගේ මවාගේ ඇට සැකිල්ලා තරන්තියාගන්න හ දැ ඔය කියන්න මොකක්ද එක කල්පයක් තුළ කයගන්නේ වාකය ලින් සධාවත සසර ආලහාර එක පුද්ජලය ක කල්පයක් තුළ මොන තරම් මේ සංසාරය සැඩිසරනවාද මේ සසර දුවනවද අන්න එහෙම දුවන පුද්ජලයක්ගේ ඒවා මහාට්ිකල ආන ඒ කල්පයක් තුළ එයාගේ ඇට සැකිලිය එකතු කොලොත් මහා ඊට මොඩිචනයව යාගේ ඇට සැකිලි ඇල් එකතුල තිේලකට අර්ි පුංජෝ කල කැන යාගේ ඇට ගොඩ එකතු කොල. අටටිරාශයයාගේ ඇට රාසිය එකට එක තැනකට එකතු හරියට එකට එකතු කොරත් එහෙම අයන් වේපුල්ල පබ්බොතෝ තියනෝනේද පරුවත හතරක්වේ නො රජගහනුවර. ගිජකූට පරුවතය ඉසිගිලි පරුවතේ වේපුල්ල පරුවතය සංගායනාව කර වේභාරභාර ඔන්න ඔය පරවතාහතර එතන තියෙන ලොකු පරුවතයක් තමයි වේ පුල්ල පරවතය එක පුං්ජලයගේ එක කල්පයක් තුළ මැරිච්ච ඇටසැකිල් තික එකට එකතුගොරොත් එක තැනකට ගොල ගැවුවොත් මහනින ඔන්න ප එන වේ පුල්ල පරුවතය විතර විශාල ඇටකටුගොඩක් එකතුුවට ගන්න පුළුවන් කලක එක පුද්ගලයගිය අපි මොන තර මොන තර ඇට සැකිලි අපි ඕ එකතු කරලා තියෙනවාද ති ඒව දිරාපත්වයනවානේ දිරාපත් නොවනොත් ඒ ලඟවාකී ඇති එකක් සේ සංහරකෝ අන්න සංහරකෝත සංහරකෝද සර සංහාරකෝ එතකොට මේ ඇටසැකිලි එකතු කොටන පුං්ජලෙකු තින් ොන අරමයා හමතාම දාලා යන ඇයට සැකිලි එකතු කොට නැත්තැන් එකක් තිේනෙ තංගල්ලය අනි තක තියන අනුරා පුරණේ ර එකරකට එකතු කරන්න නන ඒ එකතු රන කනක න සංහර මේක අරක් න එකතු කරන රස් කරන කන න සම්බත කිය කියන රස් කරන සම්බ කියන සම්බතා සම්පතන් කියළකන අපි මෙත රස්රගත පින්රස කන්න සමාර සම්ප සම්පත දෙ එකකටම කිය සම්බතන්පු සම්පත. රස් කරපු පින්රස සතවි. . රැස් කරන්න ඕන ො හල තියන්න වොන හැබැ විවාස ොවෙන්නත් ඕෝන ඔච්චකාලයක්කන කොට ඇටකට ඉදිරලගහිල විනාශසයෙනවානන්නේ විනාස නොවනොත් මහනෙන මෙන්න මේ ති කියෙන වේපුල්ල පරුවතේ තරම් විශාල ඇටකටු ගොඩක් එකතුවෙයි ඒ පුද්ජලට එතුකොට අපිට මෙන්න මේ සංසාරය මුල පැත්තටයි මේ බුදුහාරුව මේ සූතර තුනේම නිදසුන් කියන්නේ සංසාර මුල පැත්තට බුදු හාරෝ කියනවට අගක් මුල දෙකප පෙන්න්න කියලා දෙබත්තටමතෙන්න්න ඕනන නිදසුන් මේක තියන්නේ මුල පැත්තට විතරයි කියන්නේ අග පැත්තට නිවන කෙලවරවෙෙන එනිසා මෙන්න මේ කාරණය නැවතනවත හිතල බලන්න කියලා ඔබ හැමඳරාගෙන් ඉල්ලා හිටන ගමන් මේ අහන්ගන්න හැමයිෝටම මේ පිළිමඳද විශේෂ අවධානයක් යොම කරන්නේ කියල ඉල්ලා හිටන ගවන් මේක සබන්ධ වෙච ඔබ හැඳදරට තෙරු අන්සරන්න ප්‍රාත්ථනාකම හැමද රාටම සේදවන්සන්න.